මා මතු කරන්නේ මා දිගින් දිගටම කතකරා පොලිස් විශේෂකාර බලකායේ පිළිබඳව මේ සිද්ධීන් සම්බන්ධයෙන්. පොලිස් විශේෂකාර බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන හා මත්ද්‍රව්‍ය හා ජාතික ආරක්ෂාව අවශ්‍ය තොරතුරු ඩැස්කිරීම් සහ මද්‍රව්‍ය නිවාරය වනය වෙනින් සුවිශාලූ වැඩ කරගතක් කරා ප්‍රධාන පොලිස් පදිශෂක ධර්මප්‍රිය මහත්මා, එවගේම එස්.අයි. ප්‍රේමලාල් මහත්මා, අයි.පී. සංගීත් මහත්මා. එතකොට මේගොල්ල මේ විවිධ ප්‍රදේශවලට ස්ථානමාරු කිරලා මේ මද්‍රව්‍ය මර්ධනය මේ වෙනකොට තාවකාලික ඇනහිටල ඉවරයි. මේගොල්ල මේ මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කාරයන් අත්තරංගුවට ගැනීම තුළින් මහපරිමාණ මද්‍රව්‍ය වැටලීම් සිදු කරනකොට සාමාන්‍ය වෙළඳපොලේ කුඩු කියන මද්‍රව්‍ය වෙළඳපොල වටිනාකම මිලිග්‍රෑම් එකක වටිනාකම රුපියල් 25000ක් දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. ඒ කියන්නේ කුඩු හිගයක් ලංකාව තුළ තිබුණා. දැන් මේ වෙනකොට ඒ රුපියල් 3000-3500ක වගේ වෙළඳපොල වටිනාකමකට අඩු වෙලා තිබෙනවා. එහෙමනම් අපිට නිශ්චිත වශයෙන්ම කියන්න වෙනවා මේ වෙනකොට ලංකාවේ කුඩු රට තුළ වැඩි වැඩියෙන් සංසරණය වෙනවයි කියන කාරණාව. අපේ රට හරහා තමයි වෙනත් රටවලට කුඩු ප්‍රවාහනය කරන මධ්‍යස්ථානයක් හැටියට මේගොල්ලෝ භාවිතා කරන්න. මා පෙර ඉහළ නම් සඳහන් කර නිලධාරීන්ගේ එකතුෙන් මේ වෙනකොට කුඩු කිලෝග්‍රෑම් 10කට ආසන සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එයින් ඉරාන ජාතිකයන්, ඇමරිකන් ජාතිකයන්, අෆ්ගන් ජාතිකයන් ලංකාවේ උදවිය ඇතුළු 50කට ආසන්න පරිසක් මේ වෙනකොටත් රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. දැනට දකුණු ආසියාවේ වැඩිම කුඩු අත්අඩංගුවට අරගෙන තියෙන එස්.අයි. ප්‍රේමනාල් කියන මේ නිලධාරියා කුඩු මාෆියාවේ ඒජන්තවරුන් සමග හැප්පෙමින් කුඩු මාෆියාවේ ඒජන්තවරුන් සමග මහදැවන්ත අරගලයක් කරමින් මෙරටේ කුඩු ජාවාරම නවතාලීම සඳහා දැවන්ත කාර්යභාරයක් කරනවා. මේ අතරතුර තමයි මා පෙර සඳහන් කරපු විදිහට බ්‍රසීලියෙන් සීනි කන්ටේනර් එකක් එනවා ලංකාවට. ඒ සීනි කන්ටේනර් එකේ අංකය MEDU 18 90 832 මේ කන්ටේනර් එකේ අංකය. එතකොට මේ කන්ටේනර් එක ලංකාවට ආවට පස්සේ පොලිස් විශේෂකාර බලකායට තොරතුරක් ලැබෙනවා මේ කන්ටේනර් එක ඇතුලේ කුඩු තිබෙනවා කියන. එතකොට මේ කුඩු කන්ටේනර් එක පරීක්ෂා කිරීමේදී යම් යම් ප්‍රශ්නවලට ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පොලිස් විශේෂ බලකායට විශාල ප්‍රශ්න ගොන්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කුඩු කන්ටේනර් එක එන්නේ ඇම්බ්‍රෝ ෂුගර් කියන සමාගමට. ඇම්බ්‍රෝ ෂුගර් කියන සමාගමට තමයි මේ කුඩු කන්ටේනර් එක එන්නේ. මේ කුඩු කන්ටේනර් එක කොහමෙන් හරි ගන්න උත්සාහ කරනවා සම්සුදීන් කියන පුද්ගලයෙක්. මේ සම්සුදීන් පුද්ගලයා තමයි ලංකාවට මේ ආවට පස්සේ වෙනත් බහලුම්ව දාලා මේ කුඩු වෙනත් රටකට ප්‍රවාහනය කිරීමේ අතරමැදි ජාවාරම්කාරුව හැටියට තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය හඳුනගෙන තිබෙන්නේ. දැන් මේක මේ ඇම්බ්‍රෝ කියන සමාගම විසින් මේ ඒගොල්ලෝ ඇම්බ්‍රෝ කියන සමාගම දන්නේ නැහැ මේ සීනි කන්ටේනර් එක ඇතුලේ කුඩු ගේනවා කියලා. කුඩු තියෙනවා කියලා. මේගොල්ලෝ කරන්නේ මේ කන්ටේනර් එක වෙන සමාගමට අලෙවි කරනවා. අලෙවි කරාට පස්සේ ඒ සමාගමෙන් මේ කුඩු කන්ටේනර් එක නැවත වතාවක් ලබා ගැනීම සඳහා දැවැන්ත කුමන්ත්‍රණය මේ තුල ක්‍රියාත්මක වෙනවා. මේ කටයුත්ත පවරන්නේ කුම්පුසුජී කියන පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකුට. කුම්පුසුජීට පවරනවා මේ සම්සුදින් කියන පුද්ගලයා ඇම්බ්‍රෝ සමාගමේ සහතුව තිබෙන ඇම්බ්‍රෝ සමාගමේ මේක විකුණපු කන්ට්‍රැක්ට් එක කොහොමින් හරි නැවත ආපහු ගන්නයි කියලා. එතකොට මේ සඳහා උපයෝගී කරගන්නවා CCTV හයි කරන්න ආපු පුද්ගලයන් දෙදෙනෙක්. ඒ පුද්ගලයන් දෙදෙනාට කියනවා
දුරකතන දෙහෙකුත් සිම්කාඩ් දෙහෙකුත් ඩොංගල් දෙහෙකුත් ඒගොල්ලන්ගේ නමට අරගෙන කියලා. ඒගොල්ලන් නමට අරගෙන ආවට පස්සේ මේ අර කියපු මා කියපු ජාවාරම් කාර්යය විසින් මේව භාවිතා කරන්නේ එයාගේ එයා විසින් භාවිතා කරන විදියට දුරකතන පරීක්ෂාවේදී සියල්ල අනාවරණය කරගන්නට හැකියාව ලැබෙනවා. එතකොට මේ සම්සුදීන් කියන්නේ කවුද? සම්සුදීන් කියලා කියන්නේ පොලිස් විශේෂකාර බලකායේ ඉහළ ලොක්කෙක්ගේ ඥාතිත්වයක් තිබෙන විත්ති අපිට තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. මේ තියෙන්නේ පොලිස් මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ විසින් මේ කුඩු කන්ටේනරක සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරිපත් කරපු බී රිපෝට් එක. මේ බී වාර්තාවේ ඉතා පැහැදිලිවම සඳහන් වෙනවා මෙන්න මේ කියන පුද්ගලයන් සම්බන්ධයෙන්. මා පොඩ්ඩක් ඒ බී වාර්තාව කියවන්නම්. මා කියවන්නම්. මා පිස්සල ඒ අනුව 2016 මුල් කාලයේදී දෙවන සැකකරුව මත සන්තකයේ තිබූ ජංගම දුරකථනය හරහා අන්තර්ජාලය හරහා ලබා ගානක් නාද දුරකථන ඇමතුම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් මෙරට ග්‍රාහකයන් අතර සම්ප්‍රේෂණය කිරීමට උත්සාහ කිරීමට යොදාගත් අතර ඒ සඳහා අවශ්‍ය එයාටෙල් වර්ගයේ සහ එටිසලාට් වර්ගයේ සිම්පත් බෙල්ප ගමගේ සුපුන් සම්පත් එමැත්තා මාර්ගයෙන් දැනගා හඳුනාගත් SD අශේන් ප්‍රියංකර ලබාගෙන ඇති බවට අනාවරණය විය. ඔන්න දැන් තමයි හොඳම ටික. ඒ අනුව එයාටෙල් එටිසලා දුරකථන අංකයන් හරහා එම ක්‍රියාවලිය සිදු කිරීම අවස්ථාවේදී එය අසාර්ථක වූ බැවින් සජඩ් සම්සුදීන් යන අයගෙන් ඉල්ලා ලබා ගන්නා ලද ඩේටා සොලිවිෂන් ඉන් ආයතනයේ විසින් ආයතනයේ නමින් ව්‍යාජ්‍ය සකස් කර ඇති ඩේටා සොලිවිෂන් ආයතනයේ ලියාපදිං සහතිකයේ උපයෝගී කරගෙන මොබිටෙල් සමාගමෙන් සිම්පත් ලබාගෙන එයද පෙර සඳහන් කළ ක්‍රියාවලිය හා සම්බන්ධ කිරීමට උත්සාහ කර ඇතත් එයද සාර්ථක නොවීමෙන් පසුව 2016 මැයි මස අග හෝ ජූලි මස මුල් කාලයේදී පුද්ගලික අවශ්‍යතාවයන් බව පවසා සමඩ් සම්සුදීන් යන අය මෙම සැකකරුවන් දෙදනාගෙන් ජම්ගඳුරු කතනින් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ පෙරකි අන්තර්ජාල ඇමතුම් සම්පේෂණය කිරීම සඳහා භාවිතා කළ චයිනිස් වර්ගයේ ඩුවෙල් සිම් සහිත ජම්ගඳුරු වතනයක් එයාටෙල් සහ ඉටිසලා සම්පත් සහිතව සජඩ් සම්සුදීන් යන අයට ලබා දුන් බවටත් තවද ඊට දින කීපයකට පසුව විද්‍යුත් ත්‍රිපිනයක් ලිපියක් යොමු කිරීමට අවශ්‍ය එයාටෙල් සිම්පතක් සහිත ඩොංගලයක්ද සමඩ් සම්සුදීන් යන අයට ලබා දී ඇති බවත් අනාවරණය විය. මේ මම මේ කියන්නේ පොලිස් මද්‍රව්‍ය විනාශ කාර්යාංශයේ ගරු අධිකරණයට වාර්තා කරපු බී වාර්තාවේ මේක තියෙන්නේ. සැකකරුවන්ගේ ප්‍රකාශ මත ඔවුන් විසින් සමඩ් සම්සුදීන් හට ජංගම දුරකථන හා ඩොංගල් එක ලබා දීමෙන් පසු අත්අඩංගුවට ගන්නා තෙක් ඔවුන්ට නොලැබුණු බවත් ප්‍රකාශ කර අතර එම සැකකරුවන් දෙදෙනා විසින් සිසිදු අවස්ථාවක එම දුරකථන හරහා ඇම්බ්‍රෝ ෂුගර් සීන් සමාගම වෙත දුරකථන ඇමතුම ලබා දී සීනි බහලුම් මිලදී ගැනීම සඳහා කතා නොකළ බවත් එවැනි ගණදෙනුවක් කිරීම සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත් සැකකරුවන් විසින් ප්‍රකාශ කර සිටියේ. එතකොට මා මේ මතු කරමින් සිටියේ මේ කාරණාවන් මෙසේ වෙද්දී මේ කාරණාව මෙසේ වෙන නිසා වෙන්න තමයි මා පෙර සඳහන් කර නිලධාරීන් මද්ද්‍රව්‍ය මෙහෙයුම් වලින් අයින් කරලා වෙනත් පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරු වලට ස්ථානමාරු කරන්න. අපි මේ වෙලාවේ මතක් කරනවා අතිගරු ජනාධිපතිතුමාට මේ පොලිස් විශේෂ කාර්ය බලකායේ යහපත් කාලින කරන්න ඕන. වෙනත් අනදෙන නිලධාරියෙකු වහාම පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කරන්න ඕන. ඒ වගේම මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කාර්යාවන් අත්අඩංගුවට ගනමින් මහා පරිමාණ කුඩු ජාවාරම රටට හෙළිදරව් කරමින් මහා පරිමාණ කුඩු ජාවාරම් කාර්යයන් සහ කුඩු අත්අඩංගුවට ගත්ත මිල නිලධාරීන් නැවත වතාවක් ඒ ස්ථානයන්හි සේවයේ පිහිටෝලා දැනට වෙන්න පොලේ රුපියල් 3500කට ආසන්න ගානකට අඩු වෙලා තිබෙන වෙළඳපොළ වටිනාකම කුඩු නැවත වතාවක් ඒ 25000 තිබිච්ච එක 50000 දක්වා වැඩි කරන්න පුළුවන්කම තිබෙන්නේ මේ රටේ කුඩු ටික කුඩු ජාවාරම් කාර්යයන් අත්අඩංගුවට ගත්තොත් පමණයි. ඒ කරා හැක්කේ පෙරනම් සඳහන් කරන නිලධාරීන්ගේ
නිනධාරිංග නැවත වතාවක් ඒ ස්ථානවල ස්ථාපිත කොලෝතින් පමණයි. එක නිසාවෙන් මා ඉතාමත්ම කරුණාවෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා පොලිස් විශේෂකාර්ය බලකායට අලුත් අනදින නිලධාරියෙක් අවශ්‍ය මයි. පොලිස් විශේෂකාර බලකායට අලුත් අනදින නිලධාරිය පත් කරලා මේ පොලිස් විශේෂකාර බලකාය ආරක්ෂා කරන්න, සුරක්ෂිත කරන්න මේ විදිහට මොන තරම්නම් අත යට ගණදිනු සිදු වෙල ඇද්ද? මේ විදිහට නම් පොලිස් විශේෂකාර බලකාය කටයුතු කරන්නේ මොන තරම් අපරාධයක්ද? දැන් මේ සම්සුදීන් අපිට ලැබෙන තොරතුරු අනුව මේ බී රිපෝට් එක දැන් මොකද හේතුව? තවමත් මේ කතා කරන මොහොත වෙනකොටත් පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය, පොලිස් විශේෂකාර බලකාය, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසේ මේ තුනම තියෙන්නේ පොලිස් විශේෂකාර බලකාය අනද නිලධාරී ලතිෆ් මහත්තයාගේ යටතේ. අපි කියන්නේ ඒකයි. ඒක නිසා මේ කාරණාවන් අවබෝධ කරගෙන මේ කාරණාවන් පිළිබඳව දැඩි අවධානය යොමු කරලා ඒ ආයතන වහාම යහපත් කාලීන කරන්න ඕන. ඒ වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරන්නයි කියලා විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්වරයාගෙන්, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හැටියට කටයුතු කරන චමල් රාජපක්ෂ මහත්මයාගෙන් අපිලිනු පුංචි කාරණාවක් කියන්න තිනු. මේ මම පෙර සඳහන් කර මොකද්ද මේ බ්‍රසීලයෙන් ආපු සීනි කන්ටේනර් එක 2016/6/14 වන දින එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා සිටි රංජිත් පෙරේරා මහත්මට කියලා මේ නිලධාරීන් පරීක්ෂා කරන්න ඕන කියලා දැනුම් දීලා පරීක්ෂා කරන්න යනවා. ඒකට ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර මහත්මන් ප්‍රධානිය හැටියට කටයුතු කරනවා. ඒ ගියත් ඒක තියෙන කන්ටේනර් එක ඔරුගොඩවත්තේ රේගු අංගණයට ගේන්න ඕන කියලා කියනවා. ඔරුගොඩවත්තේ රේගු අංගණයට ගෙනල්ලා පොලිස් විශේෂකාර බලකාය ආරක්ෂාවට දාලා ඇම්බ්‍රෝ ෂුගර් එකේ අයිතිකරුවත් ගෙන්නනවා. දෙවිනි පේලියේ මේ එතකොට ගෙනල්ලා මේක පොලිස් විශේෂකාර බලකාය, ඒක රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මේ සියලු නිලධාරීන් ඉදිරියේ තමයි මේක නිරාවරණය කරන්න. එතකොට දෙවිනි පේලියේ හොයාගන්නවා කුඩු කිලෝ 80ක්. එතකොට මේ පොලිස් විශේෂකාර බලකාය මේක කුඩු කිලෝ 80 හොයාගත්තට පස්සේ පොලිස් පරීක්ෂක සුබෝධ හා උප පොලිස් පරීක්ෂක උදාර යන අයට මේ විමර්ශන කටයුතු බාර දෙනවා පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරින්. ඒ නිලධාරින් තමයි මෙන්න මේ බී වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒක නිසා නැවත කියනවා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්නයි කියලා සියලු පාර්ශ්වවලට.